වශයෙන්ම අන්නාසි වගාවක් ආරම්භ කරනකොට විවිධ රෝපණ ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙහිදී අපි භාවිතා කරන්නේ අක්ෂි මොරෙයියන්, එහෙම නැත්නම් කඳ මොරෙයියන්. ඒක තමයි අපි මේකනේ ගහක් වර්ධනය වෙන්න ඇරලා නිරෝගී ගහකින් අග්‍රස්ත අංකුරය විනාශ කරලා දානවා. ඉවත් කරපුවාම මේ සාමාන්‍ය සිද්ධියක් තමයි මේ අන්නාසි ගහක හැම පත්‍රයක් අසලම තියෙනවා අංකුරයක්. අපි භාවිතා කරන්නේ දී සකරය කියන උපකරණය, බොහොම සරල උපකරණයක්. ඒ තියෙනවා ලී මිටක් සහිත අග තියුණු තලයක් හයි කරලා තියෙනවා. එන්න මේ ආකාරයට තමයි කරන්නේ. දැන් අපි මේක තමයි තෝරාගත්ත ගහ. මේක නිරෝගී ගහක්. මේකේ පත්‍ර 20ක් 15ක් 20ක් විතර තියෙනවා. දැන් මෙන්න කරන ආකාරය. මෙන්න මේ ආකාරයට අපි අග්‍රස්ත අංකුරය විනාශ කරලා දානවා. මේකේ සංසිද්ධිය තමයි මේකේ බැලුවොත් එහෙම මේකේ විද්‍යාත්මක පැත්ත මේ අන්නාසි ශාකයක සෑම පත්‍රයක් ළඟම තියෙන කක්ෂි අංකුරයක්. අපි අග්‍රස්ත අංකුරය විනාශ කරනවාම මේකේ උත්තේජන වෙනවා අනිත් අංකුර. සාමාන්‍යයෙන් මෙහෙම කරපුවාම මාස දෙකක් විතර යනකොට, ඒ කියන්නේ සති 8ක් 9ක් විතර යනකොට මේකෙන් කක්ෂි අංකුර මෝදු වෙන්න පටන් ගන්නවා. මෝදෙන්න පටන් ගත්තාම අපිට තව සති දෙකක් තුනකින් මේ පැල වරින් වර ගලවා ගන්න පුළුවන් නිරෝගී පැල පමණයි. හරි, මෙන්න මේ ආකාරයට තමයි ඇවිල්ලා තින්නේ මේ අග්‍රස්ත අංකුරය විනාශ කරවම පැල. හරි, ඉතින් අපිට පුළුවන් මේකේ නිරෝගී පැල වරින් වර වෙන් කරගන්න. සාමාන්‍ය එක්වරකදී සති 10කදී විතර පැල 8ක් විතර වෙන් කරගන්න පුළුවන් පළවෙනි අවස්ථාවට. ඩීකැපිටේට් කරපුවාම, එහෙම නැත්නම් අග්‍රස්ත අංකුරය විනාශ කරන් පස්සේ අපිට ඊළඟට කරන්න ඕන වැදගත් කාර්යයක් තියෙනවා. මොකද අපි දන්නවා දැන් ඩීකැපිටේට් කරන් පස්සේ මේකේ කඳ මොරියන් වර්ධනය වෙන්න ඕන, අක්ෂි මොරියන් වර්ධනය වෙන්න ඕන. මේක ඉක්මන් කරන්න සහ මේ පැලවල වර්ධනය වැඩි කරන්න අපි වරින් වර සාමාන්‍ය ප්‍රමාණයේ සාමාන්‍ය නිර්දේශිත ප්‍රමාණයට අමතරව නයිට්‍රජනීය පොහොරක් දෙනවා. මේ සඳහා අපි යූරියා භාවිතා කරනවා. මෙන්න මේ ආකාරයට තමයි අපි භාවිතා කරන්නේ ඩිකැපිටේට් කරපු ශාකයකට පොහොර දාන්නේ. මෙන්න යාකට කඳ ආසන්නයටම දාන්න ඕනේ පත්‍ර යටි පත්‍ර ටිකක් උස්සලා ග්‍රෑම් 15ක් විතර පළවෙනි වතාවට පොහොර දැමීම සුදුසුයි. අන්නාසි පැල වසරකට එක පැලයකින් අපි පැල 25ක් විතර බලාපොරොත්තු වෙනවා. එතකොට හෙක්ටයාරයකට පැල 104ක් විතර හම් වෙනවා. වාර්ෂික ආදායම 160ක්.